ඇඳිරිනීතිය දැම්මත් මෙතෙන්ට කොල්ලෝ ටික ආවා ඇඳිරිනීතිය දැම්මට අපි ආවා කොළඹට ඇඳිරිනීතිය දාලා තියෙද්දි මෙතෙන්ට ආවා එනිසා කිසිම කෙනෙක් බය වෙන්න එපා මෙතෙන්ට ඕගොල්ලන්ගේ සහයෝගය අවශ්‍යම වෙලාව තමයි දැන් මේ වගේම මේක දිනනකම්ම මේ අරකලේ දිනනකම්ම අල්ලන් ඉන්න ඕනේ ඒ නිසා ඕගොල්ලන්ගේ සහයෝගය අම්මේ තාත්තේ අයියාගේ නංගී මල්ලී හැමෝම මෙතෙන්ට එන්න ගෝල් ෆේස් එකට එන්න ඕගොල්ලන්ගේ මේ ගෝටාගේ ගොමට ඇවිල්ලා මේ ගෝට පන්නනකම් අපේ සටන අපි අරන් යන්න ඕනේ මෙතනින් යන්න හොඳ නැහැ මොන සටන මොන මොන ව්‍යස්තාව මොන දේ ගෙනාවත් අපි මෙතනින් යන්න හොඳ නැහැ අතරම සහෝදරවරුනි බල්ලෙක්ට වුණත් අපි දවස් අත් දෙකක් දෙයක් කියනකොට ඌ ඒක තේරුම් ගන්නවා. ඒ කියන්නේ සමහරවල් මොංගල් බල්ලෙක්ට වුණත් සතියක් විතර කියනකොට ඌ නැට්ටවල්ලා කියන දේ තේරුම් ගන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් මේ ගෝඨාභය කියන බල්ලෙක්ට සමාන කරන්නත් බෑනේ අතරම. ඒ මිනිස්සුන්ට මේ කියන දේ තේරුම් ගන්න බෑ. තාරදමේ බල්ල වේගේ තාරදමේ බල්ල වේගේ ඡණ තාරගේ බල්ල වේගේ ඡණ තාරගේ බල්ල වේගේ ඒවලට උත්තර දෙන්න ගෝඨාගරියාරේ මේක පිම්බිමක් අපි මෙතන ඉන්න අන්තරේත් අපේ තරුණයට අපි ඉත ආගය කරනවා මේ රට වෙනුවෙන් එයාලට මොනවත් නැතුව ඉදිරියට ඇවිල්ලා නිල් කොළ කියන මේ පක්ෂ ભેද දෙක අයින් කරලා නව පරපුරක් ඔයාලගෙන් ඉදිරියට එන්න ඕනේ ඒ දවස එනකන් අපි ඉඳීද නැද්ද දන්නේ මෙතන අසීකිත විදියට හැසිරෙන්නේ පාලකයෝයි පොලිසියක් මන්ත්‍රීලාව අපි ගිහිල්ලා එයාලගේ ගෙවල් වල හම්බුෙමු අපිට මොකද්ද මේ කරන්න කියලා මේ රට මේ හොරුන්ට විනාශ කරන්න අපි ඉඳ තියන්නේ අපි නම් මේ තරුණ අය නෙමෙයි මෙතන ඉන්නේ අපේ දුව දරුවෝ ඉතින් මේ තරුණයට උපකාර කරන්නත් අපි ඉතා වාසනාවන්තයි මේකල හොඳටම කරලා තියෙන කියලා අපිට දැන් හොඳටම පේනවා. හැබැයි එක දුකකට තියෙන්නේ මෙතනින් මේ යන වාහන මේ ගාලු පාරෙන් යන වාහන මේ යන වාහන ටිකත් මෙතන නවතින්න ඕනි. හරිනම් නවතින්න ඕනි. මොකද හෝන් එකක් ගහන් යන එක නෙවෙයි වෙන්න ඕනි. මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉන්න ඕනි. අරගලයක් කියන්නේ ඒක තමයි. මොකද එක්කෙනෙක්ට දෙන්නෙක් විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ගෙදර තියෙන ප්‍රශ්නයක්. මේගොල්ලන්ට තමන්ගේ පඩිය තමන්ගේ කවුන්ටර වැඩිච්ච නැති දාට තමන්ගේ ගෙදර හාල්ලුන්ඩු නැති වෙච්ච දාට දැනෙයි මොකටද මේ අරගල කරන්න මිනිස්සු කියලා. මං ආරාධනා කරන හැමෝටම මෙතෙන්ට එන්න මෙතන බහුතරය ඉන්න ඕනි හැමෝම ලංකාවේ හැමෝම මෙතන ඉන්න ඕනි මෙතන එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඉඳලා වැඩක් නැහැ මෙතන මේ තියෙන වාහන වගේ මේ පාර යන වාහනත් මෙතන නවතින්න ඕනි තමන්ගේ පෙට්‍රල් නැති වෙලාවට තමන් පොලිමේ ඉන්න වෙලාවට විතරක් මතක් කළා වැඩක් නැහැ රටේ ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මෙතෙන්ට එන්න කියලා